යාළුවනේ, අද මම ගහ උඩ කරන වීඩියෝ එකට ලෑස්ති වුණා. මේ මුට්ටිය දාලා තියෙන මලට ඇතුළට සත්තු යනවට මේ විදිහට මේ ගූ මටුළු අපල මුට්ටිය කටවටේ හරි ගස්සලා තියෙනවා, දාලා තියෙනවා එක මේ කටවටේට. දැන් මං ඊයේ හවස මල කැපුවේ, තාම මුට්ටි දාන කාලේ හරි නැහැ. ඒ කියන්නේ මේ දවස් 21ක්වත් යන්න ඕනේ මුට්ටිය වැටෙන්න මල පදම් කරලා. උදේටයි හවසටයි එනකොට දෙබරු මීමැස්සෝ පිරීලා ඉන්නවා. මේ මල ඇරලා ගියොත් කිසිම කාවරයක් නෝදා. ඒක හින්දායි මම මේ මුට්ටිය දාගත්තේ. නැතුව මේ රා එකතු වෙන්න නෙමේ. අපි ලෙහලා බලමු කොහොමද තත්ත්වය කියලා. ඔන්න එක දෙබරෙක් ගියා, තවත් දෙබරු ඇතුලේ ඉන්නවා. දෙබරුන්ගෙන් බේරගන්න තමයි මම මේ මුට්ටිය දාලා වැස්මක් කළේ. පොලිතින් වලින් මැන්දොත් මල තැම්බෙනවා. ඔන්න අනිත් එකක් ගියා දෙන්නයි. ඉතින් මේ දෙබරු යන්න හැම ටිකක් අමාරු. වැඩේ කරන්නත් ඕන, දෙබරු වෙන ගන්නත් බෑ. මුට්ටිය ඇතුලේ මොනවත් නැහැ තාම. බලන්න පේනවා මේ ලාවට එකතු වෙච්ච මණ්ඩි තරයි තියෙන්නේ තාම. මුට්ටියට පිරෙන්න තරම් වැටෙන්නේ නැහැ. ලාවට පොඩ්ඩක් එක්ක වෙලා ඒ පොඩ්ඩක් මණ්ඩි වගේ වෙලා තියෙන එච්චරයි. දැක්කෙරෙන්න එන්නේ නැහැ. දැන් මම මේ මල කපන්න හදන්නේ. ඉතල තැනීම සිද්ධ කළා. මල කපනවා. ඉතලම කැමරාව පොඩ්ඩක් අත උගන්න ඕනේ. ඔයගොල්ලන්ට තේරෙන්නේ දෙබරෙක් එහෙමත් ඉන්නවා ඔයගොල්ලන්ට පේනවා ඇති. ඇවිල්ලා වහලා ඔන්න දැන් මේ විදිහට තමයි මල තලන්නේ. දෙබර ප්‍රහාර තරතින් මේනවා. ඔය බලන්න පේනවා ඇති දෙබරු කොහෙන් ගියත් දෙබරු වෙනවා. මේ මුට්ටි අරපු ගමන් දෙබරු වෙනවා. කලාගෙන හරි කපන්න කැපීම හරියට පෙන්වන්න ඕන. මෙහෙම කප්පදයි මෙහෙම ඔන්නෝ දෙපාරෙන් විතර කපල අයින් කරන්න ඕනේ. කපුවට පස්සේ මෙන්න මේ වගේ ඕගලන්ට පෙනෙයි බින්දු වැක්කිරන මේ තියෙන කලින් වැටිච්ච ඒවා. අන්න එක බින්දුවක් වැටුණා. ඔන්න දෙවෙනි එකත් වැටුණා. තුන්වෙනි එක ඕවගේ බින්දු ටක් 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 ගාලා වැටෙන්න ඕනේ. හතරවෙනි එක
දැන් තප්පර ගන්න යනවා වැඩිනේ තප්පර 3කින් 4කින් වගේ තමයි ඔයගේ බිඳුවක් වැටෙන්නේ ඔයගේ නැති මල වේලිලා එහෙම නැහැ ඔන්න පස්වෙනි බිඳුව ඔක්කොම වැටෙන්නේ මගේ කකුල උඩට මෙන්න මේ වගේ තාම මලේ දිගටම කලින් වැටිච්ච ඒවා බින්නවල මණ්ඩි මෙන්න මේ විදිහට ලනුව වටේම තියෙන ඕගලන්ට බලා ගන්න පුළුවන් ඔය වටපිටාවේ වාහන සද්ද ඇහෙනවා මොකද අපි නාගරික පරිසරයකනේ දෙබරෙක් ඇවිල්ලා මේවා බොනවා මේ නාගරික පරිසරයේ හින්න පොඩ්ඩක් අසීරුයි අපි ශබ්ද පටිගත කර ගැනීමට වාහන සද්ද එනවා අර පාරේ යන වාහනක් තියෙනවා ඒ මම ඉන්නේ අඩි 25ක් විතර උසකින් පාරේ මට්ටමට වඩා 25ට වැඩි අඩි 30ක් විතර උසකින් 35ක් 30ක් විතර උසකින් ඉන්නේ වාහනවල සයිස් එක ඔයගලන්ට පේනවා ඒක පාරේ යන දැන් ඔක්කොම මේ එළියට වැටෙන ප්‍රමාණය වැඩිලි ඉවරයි දැන් මේ ලණු අස්සෙන් මෙන්න මෙහෙම මුට්ටිය වහන තැන දක්වාම මේ එනවා මේ මී මැස්සෙක් ඇවිල්ලා ඉන්නවා දෙබරෙක් ඇවිල්ලා ඉන්නවා ඉතින් හරි කරදරයි මේගොල්ලන්ගේ එම නිසා තමයි මේ මුට්ටිය දාලා තියෙන්නේ මේ මල කැපීම ඉවරයි එහෙනම් ජය වේවා